පසුගිය සතිය අපි කතා කළා කරුණු දෙකක් පිළිබඳව. කරුණු 201ක් විග්‍රහ කරගෙන යන ගමනේ කරුණු දෙකක් ద్వාර දෙකක් පිළිබඳව පසුගිය සතියේ කතා කළා. චක්කු ద్వාර හා සෝත ద్వාර. ඒ පිළිබඳව අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්නේ කොහොමද කියන කාරණය. අද කතා කරනවා ඉතිරි කරුණු පිළිබඳව. අනිත්‍ය වෙන්නේ කොහොමද? දුක්ඛ වෙන්නේ කොහොමද? අනාත්ම වෙන්නේ කොහොමද? ගාන ద్వාරේ දොරවල් හයක් තියෙන බව ඔයත් දන්නම. ඒ දොරවල් හයෙන් දෙකක් තමයි අපි පසුගිය සතියේ කතා කළේ, දේශනා කළේ. අද කතා කරන්නේ ඉතුරු ඒ ద్వාරයන් පිළිබඳව. ගාන ద్వාරේ කියන්නේ නාසය. නාසය කියනකොටම ඔයත් දන්නව දැන් ආයි පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. තව දුරටත් මේ කතා කරන්නේ මේ සුද්ධාෂ්ටක කලාපය. සතර මහා ධාතු හා සුද්ධාෂ්ටක කලාපය. එහෙම තියෙන තවස් ස්වභාවයන් හතරක් පිළිබඳවයි මේ කතා කරන්නේ කියන කාරණය ඔයත් දැන් හොඳට දන්නවා. සම්මුතියෙන් නාසය කිව්වට සම්මුති වචනයක් හැටියට ගාන ద్వාරය කියලා කතා කරත් ඒකේ නිවැරදි වචනය, නිවැරදි අර්ථය, නිවැරදි තේරුම සුද්ධාෂ්ටක කලාපය. එහෙනම් මේක සම්මුති වචනයක්. තව දුරට යනකොට අපිට ඒකත් අයින් කරන්න සිද්ධ වෙනවා. ඒක සම්මුති වචනයක්. සම්මුතියක් කියලා කියන්නේ යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. එහෙනම් සතර මහා ධාතු කියන්නේත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. සුද්ධාෂ්ටක කලාප කියන්නේත් යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නම්. නමුත් අපිට මේ ධර්මය අවබෝධ කරන්න අපි එතනින් පටන් ගන්න. පහසුව පිණිස ධර්මය අවබෝධ කරගන්න පහසුව පිණිස අපි සුද්ධාෂ්ටක කලාපයෙන් පටන් ගන්නවා. එහෙනම් ගාන ద్వාරය කියන්නේ සුද්ධාෂ්ටක කලාපය. මේක කොහොමද අනිත්‍ය වෙන්නේ? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට අනිත්‍යයි කියන වචනේ තේරුම ඇත්ත දන්නවා. නිත්‍ය නැහැ, ස්ථිර නැහැ, සදාකාලික නැහැ, අස්ථිරයි, తాවකාලිකයි. බේට වඩා එහෙම හිතනවට වඩා පරීක්ෂණය තුළින් තහවුරු කරගන්නට ඕනේ. ඒ පරීක්ෂණය තුළින් හොඳට සිතට අනුගත කරගන්න ඕනේ ඒකේ පරම සත්‍ය, නිවැරදි වූ සත්‍ය. බාහිරින් බලපුවාම පේනවා ලෝකයේ ඕනම දෙයක් අනිත්‍යයි කියලා. නෑ, ඒක නෙමෙයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒකත් අනිත්‍ය ලක්ෂණයක් තමයි. නමුත් ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය කරන ගැඹීර ප්‍රඥාව ඇති වෙන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය පිළිබඳ. එහෙනම් ඒ සුද්ධාෂ්ට ගාන ద్వාරය නැමති ඒ සුද්ධාෂ්ටක කලාපයත් චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙනවා. ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙන්නේ ඇයි? ආයස්ස චිතක්ෂණ 17ක් නිසා. සතර මහා ධාතුන්ට සුද්ධාෂ්ටක කලාපයට ආයස්ස චිතක්ෂණ 17ක් නිසා චිතක්ෂණ 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. එතකොට එහෙනම් ඇති වෙනව නැති වෙනව? ඇතිව නැති වෙනව. ඇති වෙන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. මේ ලෝකේ හේතුන්ගෙන් හටගන්න ඕනම ධර්මතාවයක තියෙන්නේ ශණයෙන් නැතිවීම. ඇති වෙන්න විතරයි හේතුව අවශ්‍ය වෙන්නේ. ඒ හටගත්ත දේ නැති වෙන්න ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඇති වෙන්න හේතුවක්. එතකොට ඇති වෙනවා. ඇති වෙන ශරණෙන් නැති වෙනවා. එතකොට ඇති වෙන හේතුව අපි හොයා ගන්න ඕනේ. එහෙනම් ඇති වෙන ඒ හේතුන්ගෙන් හට ගන්න ඇති වෙන දේ පිළිබඳව නිවැරදි කාලය චිතක්ෂණ 17යි. තත්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක්. ඇති වෙනවා. එහෙනම් ඇති වෙන දේ නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වෙයි කියලා. පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. මේ භවයේ පළමුව නිශ්චිත ප්‍රතිසන්දි විඥානය. එතනදී තමයි ඇතිවීම නැතිවීම ආරම්භ වුනේ මේ භවයේ, වර්තමාන භවයේ. හැබැයි මේ ඇතිවීම නැතිවීම කොච්චර කාලයක අතීතේ ඉඳලාවද කියන එක නම් හොයන එක නිෂ්ඵල දෙයක්. ඒක තේරුමක් නැති දෙයක්. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේ පවතිනා වූ ස්වභාවයේ සත්‍ය අවබෝධ කරගන්න.
පවතිනව සබහ. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිසිත දක්වාම ඇතිව නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒතොර ඇති වෙන්න හේතුවක් ඕනේ. හේතුව අපි දන්නවා දැන් අසුගිය සතියේ පැහැදිලි කරා වර්තමානයේ හේතු හතරයි. කම්ම, චිත්ත, ඍතු, ආහාර. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ නාස්‍ය ගාන ප්‍රසාද රූපය හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපය කර්මයට අනුව පිළියෙල වෙනවා කියන එක. එහෙනම් කර්ම හේතු පෙර භවයේ. දැන් කර්මයටත් හේතුවක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. නැෂේච්ඡල් ඒතර හේතුන්ගේ හටගන්න. එහෙනම් ඒ හේතුන්ගේ හටගන්න යම් ධර්මතාවක් ඒ සුද්දාෂ්ටක කලාපේ තර හටගන්න හේතුවක් ඕනේ. වර්තමානයේ කම්ම චිත්ත ඍතු ආහාර. අර පෙර කරගත්ත කර්ම ශක්තියේ ඒ තව තියෙනවා ඉතිරිව. ඒ උපස්තම්භක උපපීඩක උපඝාතක කියන আদি ස්වභාවයන් ගෙන්නේ. එතකොට ඒ කර්මයන් ඒ ධර්මයන් වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. එන වර්තමානයේ ප්‍රත්‍ය වෙනවා. සිතේ ප්‍රවෘත්ති සිත නොකඩී නොසිඳී පවතිනවා. සිත නොකඩී නොසිඳී පවතිනවද? ඒ ශක්තිය උපකාර වෙනවා. මේ සුද්දාෂ්ටක කලාපයේ පැවැත්මට. එන එක හේතුව. සීත උෂ්ණ දෙකේ සමබව හේතුවක්. ආහාරය හේතුවක්. කම්ම චිත්ත ඍතු ආහාර. ද හේතුන්ගෙන් හදනවා හැබැයි හදන දෙ නැති වෙන්න හේතුවක් ඕනේ. හදන ඒ හැදෙන ඒ සියලුම ධර්මතාවයන්ගේ ස්වභාවය තමයි සැනෙන් නැතිවීම. ඒ තමයි උදේ වෙයි කියලා කියන්නේ. ඇති වෙනවා නැති වෙනවා කියලා කියන්නේ. ඒකට උදේට හේතුවක් ඕනේ, ඇති වෙන්න හේතුවක් ඕනේ, ඒ හටගත් දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. ඒක සැනෙන් නැති වෙනවා. ඒකට උදාහරණයක් කියනවා. වීණාව අපි දන්නවා. වීණාව පැත්තකින් තියලා කොච්චර හඬන ගන්න කිව්වත් වීණාව හඬන ගන්නේ. හැබැයි වීණාව ඇතුලේ හඬත් ඇත්තෙත් නැහැ. එතකොට මේ වීණාවත් ඒ වීණාවේ තියෙන තත් නැත්නම් ඒකේ ඒ උපකරණ ඒ වාදනය කරන පුච්චලයාගේ ශක්තියත් නිසා හඬක් නැගෙනවා. එතකොට එතන හේතුන්ගෙන් හටගන්නේ. එතකොට වීණාව ඒක තියෙන ඒ උපකරණ සහ අර පුච්චලයාගේ ඒ හැකියාව මත ඒ වීණාව හඬ නගනවා. එතකොට හඬ නගන්න හේතුවක් ඕනේ. හැබැයි නැගෙන හඬ ශනේ නැති වෙනවා. එතකොට නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හඳන්න විතරයි හේතුවක් ඕනේ. එතකොට මේ හඬ කොච්චර කාලයක් පවතිනවද? ශබ්දේ රූපයක්. චිතක්ෂණ 17යි. දැන් තේරුම් ගන්න. ඒ වීණාව පිරිමදින තාකල් යම් උපකරණකින් පිරිමදින ඒ පිරිමදින තාකල් හඬ නගනවා ඒ ආකාරයට හඬ නගනවා එන හේතුන්ගෙන්ද හටග හේතුන්ගෙන් හටග ඒ හේතුන්ගෙන් හට ගන්න දේ නැති වෙන්නේ නැෂණේ නැති වෙනවා එතකොට ඒ හඬ ඒ වීණාව ඇතුලේ තිබිලාවත් නැහැ වීණාව ඇතුලේ හඬවල නැහැ එනම් ඒ පුච්චලයාගේ දෑත්ේ හඬවල තිබ්බද ඒත් නැහැ ඒ පිරිමදිනේ උපකරණ වල තිබ්බද හඬ ඒත් නෑ එන හේතුන්ගෙන් හටගන්න හේතුවක් ඕනේ හැබැයි නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හටගන්න සෑම දෙයකම තියෙන සනේන් විනාශයක් නැතිවීම එහෙනම් මේ අර ගාන ద్వාරයේම නැත්නම් ඒ සතර මහා ධාතු ඒ සුද්දාෂ්ටක කලාපයත් ඇති වෙන්න හේතුවක් ඕනේ හටගන්න හේතුවක් ඕනේ හැබැයි ඒ ශනේන් හට ගන්න දේ ශනේන් නැති වෙනවා නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හදන්න විතරයි හේතුවක් ඕනේ. එහෙනම් කම්ම, චිත්ත, ඍතු, ආහාර. වර්තමානයේ හතරයි හේතු. හොඳට හොයන්ට, හොඳට පරික්ෂා කරන්න. හොඳට විමසන්න. හොඳට බලන්න. හොඳට මෙනෙහි කරන්න. ඒ තුල පැහැදිලි වෙනවා. එහෙනම් ඇතිව නැති වෙනවා නම් ඒ ඇතිව නැතිවීම පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක මේ භවයේ මුල්ම අවස්ථාවත් එක්ක
අවසානයේ දක්වාම අරන් යන මේ භවයේ ගත කරන ආයු කාලය කොතෙද්ද? ඒ ආයු කාලය අවසානයේ දක්වාම ඇතිව නැති වෙනවා. එහෙනම් නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? අනිත්‍ය ලක්ෂණයක්. එහෙනම් මේ ගාණ ద్వාරයෙන් නැමැති සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ ඔක දුකටයි කියන්නේ. ඒක අපි පරීක්ෂණය තුළින් තහවුරු කර ගන්න ඕනේ. සිතට ඒ පිළිබඳව නිවැරදිවම විශ්වාසයක් සත්‍ය ධර්මයක් හැටියට දැක්කොත් ඒක විශ්වාසවන්තව සිතේ සනිටුහන් වෙනවා. හරි ගැටලුවක් නැහැ. මේ දේ මෙහෙමම තමයි වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දුක්ඛ ස්වභාවයන් දුක්ඛ ලක්ෂණය. දානිත්‍ය ලක්ෂණය පැහැදිලි එතකොට. තොර දුක්ඛ ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුර්විධ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. හතර ආකාරයක පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සන්තාප ස්වභාවයක් තියෙනවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකනම් මහා වදයක්. ඒකනම් මහා කරදරයක්. ඒක මහා පීඩනයක්. බලමු. ඒ ගාණ ద్వාරයෙන් නැමැති ඒ සතර මහා ධාතුවත් ඒ සුද්දාෂ්ටක කලාපය පවත්වනවා නම් මේ සතර ඉරියව්වම අපි පවත්වන්න වෙනවා. එක ඉරියව්වකින් පවත්වන්න බෑ ජීවිත කාලය. එහෙම අයත් ඉන්න එකම ඉරියව්වෙන් පවත්වන්න. ඔය දුක්ඛ ලක්ෂණය අපිට ඇහිලා තියෙන්නේ සතර ඉරියව් නිසා. එක ඉරියව්වකින් තිබ්බොත් අපිට හොඳට පැහැදිලිව පේනවා මොනතරම් දුකයිද කියන කාරණේ. එහෙනම් නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. ඒ වගේම ඒ ගාණ ద్వාරයෙන් නැමැති සුද්දාෂ්ටක කලාපයේ පැවැත්ම ගෙනියන්න නම් අපි නිරන්තරයෙන් ආහාර ගන්න වෙනවා. ආහාර නැතුව පවත්වන්න බැහැ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න වෙනවා. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න වෙනවා. අවශ්‍ය කරන බෙහෙත් සපයන්න වෙනවා. සියලු දේවල් කරන්න වෙනවා. ඒක මහා පීඩනයක් නේ. මහා පීඩනයක් ඒක. මහා කරදරයක්, මහා වදයක් ඒක. අර ඉරියව් ක්ෂණයක් පාසා ඉරියව් වෙනස් කරන්න ඕනේ. කවන්න ඕනේ, පොවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. සීත උස්නෝලින් ආරක්ෂා කර ගන්න ඕනේ බෙහෙත් තෙස් අපි යන්න ඕනේ. වදයක් නෙමෙයි දුක. ඒතර පුච්චලයක් ගැන කතා කරන්නේ නැහැ අපි දැන්. අපි කතා කරන්නේ නාම රූප දෙකක් ගැන. රූපයත් අපි විස්තර වශයෙන් කතා කරනවා සුද්දාෂ්ටක කලාපයයි කියන. ඒ ධර්මතාවයන් පැහැදිලි කරලා. එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා. තරමං අර මුලින් සඳහන් කරා සංකත ස්වභාවයක් තියෙන හේතු ප්‍රත්‍යෙමයි හදන්නේ. අර කම්ම චිත්ත ඍතු ආහාර ඒ ප්‍රත්‍ය හතර නැති වුණ වර්තමානයේ පවතින්නේ. කර්මය අවසන්ද? ඒ ගාණ ద్వාරයේ සුද්දාෂ්ටක කලාපේ ප්‍රවෘත්ති අවසන්. කර්මය අවසන්. සීත උෂ්ණවල වෙනස් වුණොත් අධික උෂ්ණත්වය ඒ කියන්නේ ගින්දර බෑ පවත්තන්ට. ඒ සුද්දාෂ්ටක කලාපේ දෙවිලලු වෙනවා. පවත්තන්න බෑ. අධික සීතලෙදි බෑ ගල් ගෙඩියක් වගේ. පවත්තන්න බෑ. සිතේ ප්‍රවෘත්ති අයින් වුණොත් සිතේ පැවැත්ම අයින් වුණොත් ඒත් බෑ. එහෙනම් සංකතයිද? සංකතයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකතයි. හේතු ප්‍රත්‍යෙම හදන්න ඕනේ. ආහාරේ නිරන්තරයෙන් ආහාර අවශ්‍ය වෙනවා. ආහාර නැති වුණොත් පවත්තන්න බෑ. එන හේතුන්ගෙන්මද හදන්නේ? හේතුන්ගෙන්මයි හදන්නේ. එන සංකතයි. සන්තාප ස්වභාවයක් තියෙනවා. දවනවා. නිරන්තරයෙන් දෙවිල්ලක් හටගන්න. එයි. ගාණ ద్వාරයෙන් නැමැති ওই සුද්දාෂ්ටක කලාපේ පැවැත්ම නැති වෙනවට දැන් මේ මොහොතේ නැති වෙනවට කැමති නැහැ. තව ටිකක් තියාගන්න තමයි කැමති. ප්‍රිය කරන්නේ, ආසා කරන්නේ. ඉතින් දෙවිල්ලක් ඒක පවත්තන්න අපි පරිේශන කරනවා. ඔකයිති කාම ධාතුවට. ගාණ ద్వාරය හැවත් ඒ සුද්දාෂ්ට කලාපයයිති කාම ධාතුවට. කාම කියන්නේ කැමැති. ඒ ධාතු ධාතුන් වලට කැමැති.
කාම ධාතුව නිසා කාම සංඥාව හඳුනා ගන්න. කැමති කියලා හඳුනා ගන්න. ඒක හැඩය හඳුනා ගන්න. ඒක ස්වභාවය හඳුනා ගන්න. කාම සංඥාව නිසා කාම ඡන්දය ඇති වෙනවා. ඒකට කැමැත්ත ඇති වෙනවා. ඒ කැමැත්ත නිසා කල්පනා කරනවා. ආ මේක පවත්තන්න කරන්න ඕනේ මොනවද කියලා. කාම විතර්ක. ඒ කල්පනා කිරීම නිසා දැවිල්ල ඇති වෙනවා. දැවිල්ල හට ගන්න. ඒ දැවිල්ල හට ගැනීම නිසා ඒ පැවැත්ම සඳහා පරිශන කරනවා. හොයනවා. කොහොම හරි පවත්තන්න ඕනේ. කොහොම හරි පවත්තන්න ඕනේ. රෝගයක් හැදුනොත් ඒ රෝගය සනේන් සුව කරගෙන අපවැත්ම ඉදිරියට ගෙනියන්න කල්පනා කරනවා. පරිශනය බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සංසාර ප්‍රවෘත්තියට ප්‍රධාන හේතුවක් තියෙනවා. භවෙන් භවයට සංසාර ප්‍රවෘත්ති ගැන සසර පැවැත්ම සසර ගමනට අපි භවෙන් භවයට ගමන් කරන පිරිසක් ඒ භවෙන් භවයට ගමන් කරන පිරිසට ඒ ගමනට ප්‍රධාන හේතුවක් තියෙනවා ප්‍රධාන ධර්මතාවයක් ඒ තමයි විතර්ක 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 කියන්නේ කල්පනා කරනවා කල්පනා කරනවාද යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන්නේ සසර ගමනට පාද දැන් ගමන් කරන්න නම් පාද ඕනේනේ දෙපා ඕනේ ගමන් කරන්න. සසරෙන් භවෙන් භවයට ගමන් කරන්න පාද විතර්කයි. ඇයි? විතර්ක තියෙනවා නම් વિચાર සොයා බලන්න යනවා. සොයා බලනවාද? ඒ කියන්නේ පරිශන. පරිශනේ නිසා කුසල් කරනවා. කුසල් දහමුත් කරනවා. මොකටද? අර සසර ගමනට පාද විතර්ක. එහෙනම් දැන් විතර්ක වලින් නේද මේක බලවත් වෙන්නේ. ඔව් විතර්ක වලින් බලවත් වෙන්නේ. ඒතර වර්තමානයේත් ඒ ගාන ප්‍රසද රූපය හේවත් ගාන ద్వාරය හේවත් ඒ සුද්දාෂ්ටක කලාපේට අර චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳිනව වෙනුවට නැවත නැවත අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නිරන්තරයෙන් උපකාර කරනවා පිහිට වෙනවා. එහෙනම් එම නැති වුණොත් දෙවිල්ල හැදෙනවා. සන්තාප ස්වභාවය දවන දෙවිල්ල. එතකොට බලන්න අර චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිනව වෙනුවට මෙහෙන් නිපදෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? කර්මයෙන් නිපදෙව්වේ නැත්තම් සීත උෂ්ණ වලින් නිවැරදිව නිපදෙව්වේ නැත්තම් සිතේ ප්‍රවෘත්තියෙන් නිපදෙව්වේ නැත්තම් ආහාරයෙන් නිපදෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? පැවැත් මෙතනින් ඉවර වෙනවා. ගෙනියන්න බෑ. එහෙනම් දවන තවන ස්වභාවයක් තියෙනවා. දැවිල්ලක් තියෙනවා. සන්තාප ස්වභාවය. ඒ කම්මචිත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරෙන් නිපදවන රූප ඒ සුද්දාෂ්ටක කලාප දැනට පවතිනවා. මේ මොහොතේ පවතිනවා රූප වලට ප්‍රත්‍ය වෙනවා. උදව් වෙන උපකාර වෙනවා. ප්‍රත්‍ය වෙනවා. උදව් වෙන උපකාර වෙනවා. එහෙනම් අන නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න. ඊටසං සන්තාප ස්වභාවය විපරිණාම ස්වභාවයක් තියෙනවා. අද්ද විපරිණාම ස්වභාවය. පෙරලනවා. සනෙන් සනෙන් පෙරලනවා. සනෙයි පැවැත්ම පෙරලනවා. සනෙයි පැවැත්ම පෙරලනවා. විපරිණාම ස්වභාවය. ඒකත් මහා වදයක්. ඒකත් මහා කරදරයක්. ඒකත් මහා පීඩාවක්. පෙරලනවා නම් ශනයක් ශනයක් පාසා පෙරලනවා. එහෙනම් චතුර්විධ දුක්ඛ ස්වභාවයන් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, සන්තාප ස්වභාවය හා විපරිණාම ස්වභාවය කියන මේ වයිති දුකට. එතකොට පීඩනයක් නම් ඒක දුකක්. හේතුන්ගෙන්ම නම් හටගන්න ඕනේ. ඒකත් මහ වදයක්. නිරන්තරයෙන් දෙවිල්ලක්ම නම් හැදෙන්නේ. ඒකත් මහ වදයක්. පෙරලනවා නම් සනියස් සනියස් සනියක් පාස්සා පෙරලනවා නම් මොකද චිතක්ෂණ 17යි පෙරලනවා. 10යි 17 පෙරලනවා. ඒකත් දුකක් නේ. ඒක සංසාරයටම දුකක් නේ. ඒතර මේ භවයට විතරද මේ මොහොතට විතරද අද දවසට විතරද සතියකට විතරද? නෑ. සංසාරයටම ඔක තියෙන්නේ.
එතකොට සංසාරයම සංසාරයටම අපි පවත්තන්න නම් නියත වශයෙන්ම මේ කාමචිත්ත ද්වාර කියන ප්‍රත්‍ය ධර්මයන් එක්ක පෙර භවයේ කරගත්ත කර්මත් එක්ක තමයි යන්නේ. හරිද? එහෙනම් සංසාරය. එතකොට සංසාරෙම මේක පවත්තන්න කවන්න ඕනේ, පවන්න ඕනේ, වාඩි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ. අවුයෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සීත උෂ්ණ වලින් ආහාර ආරක්ෂා කරගන්න ඕනේ, සුදුසු ආහාර සපයන්න ඕනේ. ඉතින් මහා වදයක් නේකට. ඒකට පුජ්‍යලයකටද නැහැ. මේ සුද්ධාස්ත්‍ර කලාපේ මේ චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන මේ සුද්ධාස්ත්‍ර කලාපේ පැවැත්ම ගෙනියන. ඉතින් මහා වදයක්. සංසාරෙම දුකයි. දුක්ඛේ දුක්ඛය. දැන් දුක්ඛේ දුක්ඛයටත් අයිතියෝක. දැන් නාසයේ දෙවිල්ලක් හටගත්තා. දැන් ගඳ සුවඳ දැනෙන්නේ නැති වෙනවා සමහර අයට. සමහර අයට ඔකේ දෙවිල්ල හැදෙනවා. සමහර අයට ඔකේ මස් දළු එනවා. නාසය ඇතුලේ අභ්‍යන්තරයේ සිරවීමක් එනවා. සෙම වලින් සිර කරනවා. දැන් බලන්නකො මොකද්ද කරන්න කියලා. එහෙනම් දැන් ප්‍රත්‍යෙම හටගත්තා. ඒතර විපරිණාම ධර්මතාවයක් තියෙන්නේ. එන මොකද්ද තියෙන්නේ? දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. දුකෙන් දුකයි. නැවත නැවත දාන්නේ දුකෙන් දුකට. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහෙම ලක්ෂණයක් තියෙනවද? අනිත්‍ය ලක්ෂණේ, ආ දුක්ඛ ලක්ෂණේ. ඒතර අනාත්ම ලක්ෂණේ කියන්නේ තමාගේ වස්සේහිද පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපවද පවතින. පැවැත්ම පවැත්ම පවතින්නේ ප්‍රත්‍යයට අනුරූපවද? ඔව්. ප්‍රත්‍යයට අනුරූපවයි පවැත්ම පවතින්නේ. දැන් මෙච්චර වෙලා අපි කතා කරා පවැත්මට අනුවයි. එතකොට පවැත්ම සිද්ධ වෙන්නේ ප්‍රත්‍යයට අනුරූප. ප්‍රත්‍ය කියන්නේ උපකාරය. උපකාරය ඒ ආකාරයෙන් සිද්ධ වුණේ නැත්නම් පවැත්ම ගෙනියන්න බැහැ. එහෙනම් තමාගේ වශයෙන්ද පවතින්නේ? නැහැ. හේතුන්ගෙන්ද හැදෙන්නේ? ඔව්. තමාගේ වශයෙන් පවත්න්න බැරි නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතන තියෙන අනාත්ම ස්වභාවය. නিত্য වශයෙන් පවතින අස්තිරයි తాවකාලිකයි නම් එතන තියෙන අනාත්ම ස්වභාවය. තමාගේ කැමැත්තට. ඒතර තමාගේ කැමැත්තට විතරක් නෙමෙයි මේක බාහිර කෙනෙක්ගේ කැමැත්තටත් පවත්න්න බෑ. වෙන යම් කිසි බලවත් කෙනෙක් ඉන්නවනම් ලෝකේ ශක්තිමත් කෙනෙක් බලවත් කෙනෙක් යම් විස්මිත දේවල් කරන්න පුළුවන් කෙනෙක් බෑ. එයාටත් බෑ. ඒයි හටගන්න හේතුවකින් හටගන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න දේ තේන ෂණයෙන් නැතිවීමක්. එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට නෙමේ පවතින්නේ. අනාත්ම ලක්ෂණයක් තියෙන්නේ. අනාත්ම ලක්ෂණය. එහෙනම් තේරුම් ගන්න. පැහැදිලි කරගන්න. ඒක ස්ථාවර කරගන්න සිතේ. ඒ දර්ශනය සිතට හොඳට අනුගත කරගන්න. සිතට හොඳට අනුගතද? සිතට සහතිකද? එතකොට අර නිට්ටයයි කියලා මෙතෙක් කල හිතාගෙන හිටියාන මොහතකට හරි නිට්ටයයි කියලා. එක සුළු වෙලාවකට හරි නිට්ටයයි කියලා හිතාගෙන හිටියාන ඒ වැරදි දැක්ම දැන් අයින් වෙනවා මේ දර්ශනය තුළ. නෑ, මොහතකටවත් මේක නිට්ටය නෑ. අනිත්‍යයි. එයි දේවේ ඇතිවීමක් හා නැතිවීමක් තියෙනවා. ඇති වෙන්න හේතුවක් ඕනේ, නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හේතුවකින් හටගත්තා, හටගත්ත දේශණයෙන් නැතිවීමක් තියෙනවා. එහෙනම් අපිට මේ ලක්ෂණ තුළ ඊටාත්ම නිවැරදිව පැහැදිලි වෙන්න ඕනේ. ඒතර තමාගේ වශයෙන් පවත්න්න මේ වෙන ලෝකෙ කිසිම බලවතෙක් ගේ කැමැත්තට අනුව පවත්න්නත් මේ ඇලග ඕන කමකට අනුව පවත්න්නත් බෑ. කිසිම කෙනෙකුගේ කැමැත්ත එහෙනම් තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්නත් බෑ. අනුන්ගේ කැමැත්ත හැටියට පවත්න්නත් බෑ. ඒ නිසා අනාත්මයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි පැවැත්ම සිද්ධ වෙන්නේ. එහෙනම් පැහැදිලි කරගන්න. අපි තවත් එකක් ගන්නවා. ඒ ගානද්වාරය එහෙම නැත්නම් ඒ සුද්දාෂ්ටක කලාපයත් පරීක්ෂා කළා. අපි මේ ලක්ෂණ තුන පිළිබඳව තවදුරටත් තහවුරු කරගත්තා. තවදුරටත් ඒ අවබෝධය ශක්තිමත් කරගත්තා.
ඒ අවබෝධය සිතට හොඳට අනුගත කරගත්තා. එතකොට නিত্য සංඥාව වයින් වෙනවා. අනිත්‍ය සංඥාව සිතට ඇතුළත් වෙනවා. නිවැරදිව දුක්ඛ සංඥාව සිතට ඇතුළත් වුණොත් සැපයි කියලා හිතාගෙන හිටපු සංඥාව අයින් වෙනවා. නිවැරදිව අනාත්ම ලක්ෂණය අනාත්ම සංඥාව සිතට අනුගත වුණොත් මෙච්චර කල් ආත්මයි කියලා හිතාගෙන හිටිය සංඥාව අයින් වෙනවා. තමාගේ වශයෙන්ගේ පවත්තන්න බෑ රූප ධර්මයන්. එහෙනම් අනාත්මයි. අපි තවත් එකක් අරගෙන තවත් තහවුරු කරගන්නවා මේක. දිව. කතා කරනකොටම ඔයත් දන්නවා කතා කරන්නේ සුද්දාෂ්ටක කලාපය ගැන. ඒ තමයි ඇත්ත. දිව කියන්නේ සම්මුති වචනයක්. සුද්දාෂ්ටක කලාපය කිව්වොත් අපි පරමාර්ථ වශයෙන් හැබැයි ඒක සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙනවා නම් යම් නමක් ඒක සම්මුතියයි. හැබැයි අපිට මේක අවබෝධයට අපි මෙතනින් ගන්නවා පරමාර්ථ ධර්ම හැටියට සුද්දාෂ්ටක කලාපයයි දිවත්. ඊළඟට පැවැත්ම ආයිෂ චිතක්ෂණ 17යි වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහත ඇති වෙනවා. ක්ෂණයක් 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 පාසා ප්‍රත්‍ය වෙනවා. ඊට බලන්න ඇති වෙනව නැති වෙනව. ඒකට ඇති වෙන්න හේතුවක් ඕනේ. ඒතර ජීවහද්වාරය හැවත් සුද්දාෂ්ට කලාපේ පැවැත්ම ගෙනියන්න නම් හේතුවක් ඕනේ. ඒතර වර්තමානයේ හේතුව කම්මචිත්ත ඍතු ආහාර. අතීතේ ප්‍රධාන හේතුව කර්මයයි. ඒ කර්මයට හේතුව අවිද්‍යාවයි තණ්හාවයි. එහෙනම් පෙර භවයේ හේතුව. ඒතර අනාගත භවයට යනවනම් ඒ හේතුන්ගෙන්ම තමයි අරන් යන්න තියෙන්නේ. එහෙනම් හටගන්න ශනේ නැති වෙනවා. එයි දිව කියන්නේ සුද්දාෂ්ට කලාපය චිතක්ෂණ 17 තුළ ඇති වෙනව නැති වෙනව. ඇතිව නැති වෙනවනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. නැවත නැවත මෙනෙහි කරන්න දිව කියලා ගන්න එපා, සුද්දාෂ්ටක කලාපය කියලා ගන්න, ආයශය ගන්න. චිතක්ෂණ 17යි ඇතිව නැති වෙනවා. ඇතිව නැති වෙනවනම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණය. එතකොට දුක්ඛ ලක්ෂණයට අයිති වෙන්නේ කොහොමද? පීඩන ස්වභාවයක් තියෙනවා. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරනවා. පොඩ්ඩක් බලන්න. දිවේ යම් යම් ආයේ යම් යම් ආබාධ එනවා. යම් යම් රෝග එනවා. යම් යම් ව්‍යාසන එනවා. නිරන්තරයෙන් එනවා. ඒතර එක පීඩනයක් නෙමෙයිද? අර චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැති වෙන එකම පීඩනයක්. මහා වදයක්, කරදරයක්. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතර නොලැබුණොත් පවත්තන්න බැහැ. ඉතින් මහා පීඩනයක්. මහා වදයක්. එනං පීඩනයේ ස්වභාවයක් තියෙනවා. ඒතර සංකත ස්වභාවයක් තියෙනවා හේතුන්ගේ මහදන්. කර්ම උපකාර වෙන්න ඕනේ වර්තමානයේ. සිතේ ප්‍රවෘත්තිය නිවැරදිව පවතින්න ඕනේ. සිතේ ප්‍රවෘත්තිය නැවතිච්ච ගමන් ඒ ක්‍රියාකාරීත්වයේ සුද්ධ දිව නැමැති සුද්ධාෂ්ට කලාපේ ක්‍රියාකාරීත්වයෙන් නැවතෙනවා. සීත උෂ්ණ දෙක ඒ වෙනස් වීම නවත්තනවා කි ක්‍රියාකාරීත්වයේ සුද්ධාෂ්ට කලාපේ දිව නැමැති සුද්ධාෂ්ට කලාපේ ආහාරයෙන් නොදී හිටියොත් නවත්තනවා. එන හේතුන්ගෙම හටගන්න. ඊට පීඩන ස්වභාවය, අසංකත ස්වභාවය, සන්තාප ස්වභාවයක් තියෙනවා. දවන දෙවිල්ල නිරන්තරේ. ඔක හොඳින් පවත්ත ගන්න. ජීවිතයේ තියෙනකම්. ආහාරයේ රස වින්දනය කරන්න ලෝක නියත වශයෙන්ම අවශ්‍ය වෙනවා. දිව නැමති සුද්ධාෂ්ටක කලා. ඒ දිවට තියලා ආහාර ගන්න බැරි වුණොත් එහෙම යම් හේතුවක් නිසා මහා වදයක්, මහා කරදරයක්. එහෙනම් නිරන්තරයෙන්ම. ତර විපරිණාම ස්වභාවයක් තියෙනවා නිරන්තරයෙන්. පෙරලනවා. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්නවා. වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ତර පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, ਸੰతాප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. ඒ සුද්දාෂ්ටක කලාපේ. හැබැයි අපි ඔබ දාගෙන ඉන්න මටයි තියෙන්නේ වැරදි. එහෙනම් ඒක සංසාරෙට දැන් දිවේ පැවැත්ම ගෙනියන්න සතරීරය උපවත්තන් දෙන. ඒක ඉරවකින් ඉන්න බැ ජීවිත කාලේ කාට. කවන්න ඕනේ, පවන්න ඕනේ, නිදි කරවන්න ඕනේ, නැගිටවන්න ඕනේ,
වාඩි කරවන්න ඕනේ, විද්දවන්න ඕනේ, සීතුෂ්ණ දෙකෙන් ආරක්ෂා කරගන්න ඕනේ, මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, සතා සර්පයාගෙන් ආරක්ෂා කරගන්න ඕනේ, බෙහෙත් ඒ සපයන්න ඕනේ. ඉතින් මහා වදයක් මේ සුද්දාස්ත්‍ර කලාපයේ පැවැත්ම ගෙනියන්න මොනතරම් වදයක්, මොනතරම් කරදරයක්ද? ඒක දුක්කට නෙමෙයි දෛත්‍ය, දුක්ඛාරය සත්‍ය. ඒක නිකම්ම සත්‍යයක් නෙමෙයි, ආර්ය සත්‍යයක්, දුක්ඛාරය සත්‍ය. පෙරලනවා ශනේ ශනේ පාස. ඒතර සංසාර දුක්ඛය, දුක්ඛේ දුක්ඛය, හා විපරිණාම දුක්ඛයක්. හොඳට හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න, විමසලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ඇත්තද කියලා, සත්‍යයක්මද කියලා. ඔව් සත්‍යයක්මයි. බොරුවක් නෙමෙයි. නිවැරදිව සත්‍යය. ආර්ය සත්‍යයක්. අන්න එතකොට මෙච්චර කාලයක් නිට්ටයයි කියලා හිතාගෙන හිටියානම් අනිත්‍ය සංඥාව සිත තුළ අනුගත වෙන්න අනුගත වෙන්න, සිත තුළ බලවත් වෙන්න බලවත් වෙන්න, සිතට සහතික වෙන්න සහතික වෙන්න, අර නිට්ට සංඥාව සිතින් අයින් වෙනවා. මෙච්චර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටියානම් යම් සංඥාවක් තුළ මේ සැපයි සැපයි කියලා හිතාගෙන හිටියානම් මේ චතුර්විධ දුක්ඛ ස්වභාවයන් නම් අර ත්‍රිවිධ දුක්ඛයන් පිළිබඳව පරීක්ෂා කළා, ඒ තුළින් ලබා ගන්න සහතිකය තුළින් මෙතර කාලයක් සැපයි කියලා හිතාගෙන හිටියා නම් ඒ සැපයි කියන සංඥාවයි වෙනවා. අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පවතින්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි පවතින්නේ. උපකාරයට අනුරූපවයි පවතින්නේ. ඒ ස්වභාවය යම් ධර්මතාවයක් උපකාර කරන්න ඕනේ පවත්තන්න. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තව කෙනෙක්ගේ කැමැත්ත හැටියටත් නෙමෙයි. මේක දිරීමට මම කැමති නැහැ. චිත්තක්ෂණ 17ක් තුල ඉපද බිඳිනවට කැමතිත් නැහැ. බිඳිලා අවසන් වෙනවට කැමතිත් නැහැ. හැබැයි තමයි කැමැත්ත හැටියට පවත්න්න බෑ. හටගත්තේ හේතුන්ගෙන්, නිරුද්ධ වෙන්න හේතුන්ගෙන් නෙමෙයි, නිරුද්ධ වෙන්න නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හටගන්න හේතුවක් ඕනේ. හේතුන්ගෙන්මයි හටගන්නේ. එහෙනම් අනාත්ම ලක්ෂණයක් තමයි කැමැත්ත හැටියට පවත්න්න බෑ. තේරුම් ගත්තා. ඒ ලක්ෂණ තුන අපි ක්‍රමක්‍රමයෙන් මේ ධර්මතාවයන් මෙනෙහි කළා මෙනෙහි කළා මෙනෙහි කළා හිතට හොඳට සහතික වෙනවා. සහතික වෙනකම්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සහතික වෙනකම්ම මෙනෙහි කරන්න. සිතට හොඳට ස්ථාවර වෙනකම්, අනුගත වෙනකම්. හිතට නිත්‍ය සංඥාවයින් වෙනවා. අනිත්‍ය මෙනෙහි, අනිත්‍ය පිළිබඳව මෙනෙහි කරන් උදේවැය ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති. දවසම වුණත් මෙනෙහි කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඇති වෙනව නැති වෙන. ତොර හරස් පීඩන ස්වභාවය, සංකත ස්වභාවය, ਸੰతాප ස්වභාවය, අවිපරිණාම ස්වභාවය. සංසාර දුක්ඛය, දුක්ඛේ දුක්ඛය. දාල බලන්න. දවසම දාල බලන්න. දවසම මෙනෙහි කරලා බලන්න. ඒ ධර්මතාවය ඔන්න ඔය කියන දුක්ඛාර සත්‍යයට අයිතිද නැද්ද කියලා. ඒතොර අර සැප කියන සංඥාවයින් වේවි. මෙච්චර කාලයක් හිතාගෙන හිටියනම් සැපයි කියලා. අයින් වේවි. මෙච්චර කාලයක් හිතාගෙන හිටියානම් මම මගේ කියලා, ආත්මයි කියලා, ඒක අයින් වේවි. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න තමාගේ වශයෙන් පවත්න්න බෑ. තව කෙනෙක්ගේ කැමැත්තට අනුව පවත්න්නත් බෑ. ලෝකේ යම් බලවත් කෙනෙක් ඉන්නවනම් යාගේ කැමැත්තට අනුව පවත්න්නත් බෑ. කිසිම කෙනෙක්ගේ කැමැත්තකට අනුව පවත්න්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි. එහෙනම් මේ ලක්ෂණ තුර නිවැරදිව අවබෝධ කරගන්න අපි චිව්හද්වාරය හෙවත් ඒ සුද්දාෂ්ට කලාපය පිළිබඳව පරීක්ෂා කරලා නැවත නැවත රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. අර කම්මචිත්තීර්ථ ආහාර කියන ඒන් තුලින් උපදවන රූපේ ඉදිරියේ පවතින රූප වලට ප්‍රත්‍යයි, උපකාරයි. ඒකට බලන්නකෝ මේ පුච්චලෙගේ ගමනක්ද තියෙන්නේ? නෑ, පුච්චලෙක් නෑ. පුච්චලෙක ඔකට ආරූඪ කළොත් නියත වශයෙන්ම මේ පරික්ෂණය තුල අතරමං වෙනවා. පුච්චලේ කාරුඩ කළා බැලුවා. නෑ. රූපේ රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. රූපය නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. නාමය නාමයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. නාමය රූපයට ප්‍රත්‍ය වෙන හැටි බලන්න ඕනේ. උපකාර වෙන. මේ නාම රූපයන් ඕනොන්ට උපකාර වෙන ආකාරය නිවැරදිව දකිනවා. ඒ දකින ඒ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය.
නිවැරදිව දැනගන්නවා, නිවැරදිව දැක ගන්නවා. අපි දැන් තවත් අහුරු කරගන්න, තව දුරටත් මේක දියුණු කරගන්න, මේ අවබෝධය ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න, එකින් එක පරීක්ෂා කරලා ඒ ක්‍රමක්‍රමයෙන් ලබා ගන්න අවබෝධය තව දුරටත් සහතික කරගන්න, ස්ථාවර කරගන්න. අපි ගන්නවා ශරීරයම. දැන් ඇස ගත්තා, කන ගත්තා, නාසය ගත්තා, දිව, මේ සුද්දාෂ්ටක කලාපයම හැටියට ගත්තා. දැන් ශරීරය ගන්න. දැන් ගොඩාක් දෙන මේ ශරීරයනේ ගොඩක් මේ නිත්‍යයි කියලා හිතාගෙන ඉන්නේ, සැපයි කියලා හිතාගෙන ඉන්නේ, ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දිට්ඨියෙන් අපි එළියට එන්න ඕනේ. මේ නිවැරදිව මොකද්ද මේ සිද්ධ වෙන්නේ ශරීරය තුළ? දැන් අපි රූපස්කන්ධයම ගන්න. ඒතර ශරීරය ගත්තාම රූපස්කන්ධයම ගන්න. අභ්‍යන්තර රූපස්කන්ධය. ශරීරය. ඇතිව නැති වෙන බවක් තියෙන්නේ. ඇයි? මේ ශරීරයේ තියෙන සියලුම කොටස් රූපස්කන්ධය හැටියට ගත්තාම පඨවි ධාතුවට අයිති 20ක් තියෙනවා. ආපෝ ධාතුවට අයිති 12ක් තියෙනවා. තේජෝ ධාතුවට අයිති කොටස් 4ක් තියෙනවා. වායෝ ධාතුවට අයිති කොටස් 6ක් තියෙනවා. 42ක් තියෙනවා. ওই 42 එකට එකතු කළා තමයි මේ මම කියලා හදාගත්තේ. ශරීරය කියලා හදාගත්තේ. තමන් කියලා හදාගත්තේ. එහෙනම් මේ රූපස්කන්ධය කියලා හදාගත්තේ. එතකොට මේ රූපස්කන්ධය, ඒක රූපස්කන්ධය කියන්නේ සුද්දාෂ්ටක කලාපය. සතර මහා ධාතු අසුද්දාෂ්ටක. ඇතිව නැති වෙනවද? ඇතිව නැති වෙනවා. කොච්චර කාලෙකින්? චිතක්ෂණ 17යි. ඇති වෙනව නැති වෙනව. හැබැයි ඇති වෙන්න හේතුවක් ඕනේ. ඒ හේතුන්ගෙන් හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඇති වෙන්න විතරයි හේතුවක් ඕනේ. පැවැත්ම ගෙනියන්න විතරයි හේතුවක් ඕනේ. නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. මම ඉස්සෙල්ලා කිව්ව උපමාව. නැගෙ තේරුම් ගන්න, පැහැදිලි කරගන්න. එහෙනම් අපි දන්නවා මේකේ ආයශ චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳීම පටන් ගත්තේ ප්‍රතිසන්දි විඥානයත් එක්ක. ඒ ක්‍රියාව පටන් ගත්තා, ඒ ක්‍රියාව ආරම්භ වුණා, එතන ඉඳලා කර්මය උපකාර කරනවා. සීත උෂ්ණ දෙක උපකාර කරනවා, ඒකේ සමබව. එතන ඉඳලා අර විඥානයේ පැවැත්ම, සිතේ පැවැත්ම ඒක උපකාර වෙනවා. එතන ඉඳලා ආහාරය උපකාර වෙනවා. එහෙනම් ඒ කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර. ඒතර කර්මයට ආයස ප්‍රත්‍ය දෙක චිතක්ෂණේ. සිතේ ප්‍රවෘත්තියට ආයශ චිතක්ෂණය. සීත උෂ්ණ වලට ආයශ චිතක්ෂණ 17යි. ආහාරයට ආයශ චිතක්ෂණ 17යි. ඇතිව නැති වෙනවා. ඒ ප්‍රතිසන්දි විඥාණයේ ඉඳලා ඒ ශරීරේ ප්‍රවෘත්ති ගෙනියන්න. කයේ ශරීරේ රූපස්කන්ධේ ඒ පැවැත්ම ඒ ප්‍රවෘත්ති ගෙනියන්න නම් එනම් මේ හේතු හතර නිරන්තරයෙන් ඕනේ. හැබැයි ඇතිව නැතිව නැස භාවයක් තියෙනවා. ඇතිව නැති වෙන්නේ චිතක්ෂණ 17ක් තුළ නැති වෙනවා. හේතුන්ගෙන් හටගත්ත චිතක්ෂණ 17ක් තුළ නැති වෙනවා. එහෙනම් ඇතිව නැති වෙන බව අවබෝධයි. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වැය කියලා. ඒක දකින්නවට කිව්ව දර්ශන. දර්ශනය කියන්නේ දකින්න. උද්‍යව්‍යාණ දර්ශන. ඥානය කියන්නේ නුවණ. නුවණින් දකින්න. ඇතිව නැති වෙන, ඇති වෙනව නැති වෙන, ඇති වෙනව නැති වෙන. මොහොතක් 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 පාසා තත්පරයක් ලක්ෂයකට බෙදුවාත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙනව නැති වෙන, ඇති වෙනව නැති. ඉතින් අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙනවනේ. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න නিত্য සංඥාවයින් එනවා. එච්චර කාලයක් හිතාගෙන හිටියනම් නিত্যයි කියලා ඒ නিত্য සංඥාවයින් එනවා. එහෙනම් සනයක් ක්ෂණයක් පාසා ඇති වෙනව නැති වෙනවා. නැති වෙනව වෙනුවට නැවත මහදන. කොහමද හදන්නේ? වර්තමානයේ අර හේතු හතරෙන් හදනවා. කර්මයෙන් හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. සිතේ ප්‍රවෘත්ති ආනුව හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. සීත උෂ්ණ ආනුව හදනවා, හදන ශරණෙන් නැති වෙනවා. ඒ චිතක්ෂණ 17යි ආයස. ආහාරය නිරන්තරයෙන් දෙනවා. ඒ දෙන ස්වයන් නැති වෙන, ඇති වෙනව නැති වෙනව. නැති වෙනව. එහෙනම් මොකද්ද තියෙන්නේ? නিত্য ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද?
ශරීරේ මාරම් බලන්නේ දැන් රූපස්කන්ධයම අරගෙන බලන අපි එකට. අනේ ඇතිව නැති වෙනවා. ඇතිවෙනව නැතිවෙනව නම් එතන තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. හඳයි ඒ කයේ තියෙන අද දුක්ඛ ලක්ෂණය. ඒ ශරීරයේ ඒ සුද්දාෂ්ටක කලාපේ හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගත්ත. ඒ සුද්දාෂ්ටක කලාපේ තියෙනවද දුක්ඛ ලක්ෂණය? බලමු. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ප්‍රධාන වශයෙන් හතර ආකාරයක දුක්ඛ ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවයක්. පීඩනයක් ඇති කරන්නේ නිරන්තරයෙන්. මොකද්ද පීඩනේ? වාඩි වෙලා හිටියා නැගිටින්න ඕනේ. නැගිටියා හිටියා ඇවිදින්න ඕනේ. ඇවිද්ද ටිකක් වෙලා වැතිරෙන්න ඕනේ. එතකොට දැන් බලන්නකො පීඩනයක්. නිරන්තරයෙන් වදයක්. නිරන්තරයෙන් කරදරයක්. එතකොට දැන් පුච්චලයක් සත්‍යයද නේ අර සතර මහා ධාතුන්ගේ පැවැත්ම ගෙනියන්නේ. සුද්දාෂ්ටක කලපේ පැවැත්ම ගෙනියන්නේ. සතර ඉරියව් උපවත්තන්ට එනවා. මහා වදයක්. පීඩනයක් තියෙන්නේ. දැන් ඔක බලන්නකො මොනතරම් ලෙඩ රෝගද කියලා. මොනතරම් ආබාධද? කෙස්සල රෝග. මොළේ රෝග. කංගවල රෝග. දත්වල රෝග, විදුරු මස්සල රෝග, මුඛේ රෝග, උගුරේ රෝග, අත්පාවල රෝග, මස්සල රෝග, ලේවල රෝග, නහරවල රෝග. මේ සෑම කොටසකම රෝග. විවිධාකාර ආබාධයන්. දැන් පීඩනයක් නෙමෙයිද? නිරන්තරයෙන් පීඩනයක්. නිරන්තරයෙන් වදයක්. එක ලෙඩකට බෙහෙත් දෙනකොට තව ලෙඩක්. එක ලෙඩට බෙහෙත් දෙනකොට තවත් ලෙඩක්. බලන්නකො. එකවර ක්‍රියාත්මක වෙනවා ශරීරයේ ලෙඩ කීපයක්. කොලෙස්ටරෝල් තියෙනවා, ප්‍රෙෂරුත් තියෙනවා, සීනිත් තියෙනවා, හાર્ට් ඇටැකුත් තියෙනවා. අතකුත් කැඩිලා. කකුලකුත් තුවාල වෙලා. දැන් බලන්නකො. දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. ආ, තියෙනවා. තර පීඩන ස්වභාවයක් තියෙන්නේ. නිරන්තරයෙන් පීඩාවක් ඇති කරන්නේ. ඒ වගේම හේතුන්ගෙන් හදන්න ඕනේ. ඒතර වර්තමානයේ අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතර නිවැරදිව නොලැබුණොත් මොහොතක් පවත්තන්න බැහැ. හතරම නිවැරදිව ඕනේ පවත්තන්න බැහැ. ආහාරය නැතුව නම් දින හතක් විතර හිටියේ. සීත උෂ්ණ ශරණයෙන් වෙනස් වුණොත් මොහොතක් පවත්තන්න බැහැ. සිතේ ප්‍රවෘත්තිය මෙතනින් බැහැරට ගියෝ ඒත් බැ. එන සුද්දාශ්‍ර කලාපේට කර්මය අවසන් වුණා. ඒත් ඉවරයි. බලන්න. තාමත්ම භයානක දේවල් හතර වටේම තියෙනවා. එන දුක්ඛ ස්වභාවයටයි තියෙන්නේ. සංකත ස්වභාවය. ඒතර සන්තාප ස්වභාවය දෙවිල්ලක් තියෙන්නේ. මේකයි ති කාම ධාතුවට. ශරීරයයි කාම ධාතුවට රූපස්කන්ධයයි කාම ධාතුවට කාම ධාතුව නිසා කාම සංඥාව කාම කියන්නේ කැමැති කැමැත්තෙන් හඳුනාගත්තා ශරීරය තමන්ගේ කියලා කාම සංඥාව නිසා හඳුනා ගැනීම නිසා කැමැත්තක් ඇති වෙනවා කාම ඡන්දය ඒකට කැමැති කැමැති නම් ඒ පිළිබඳව කල්පනා කරනවා විතර්ක කාම විතර්ක නිසා කාම දෙවිල්ල හැදෙනවා කල්පනා කරන්න දෙවිල්ල හැදෙනවා. කාම දෙවිල්ල නිසා කාම පරිේශණය. ඊට පස්සේ ඒක පවත්තන්න පරිේශණ කරන හොයන. පවත්තන්නම තමයි පරිේශණය හොයන්නේ. කුසලොච් කරනවා අකුසලොච් කරනවා. එහෙනම් බලන්න පොඩ්ඩක්. තියෙනවද? දුක ස්වභාවයක් තියෙනවා. තමන්ගේ කැමැත්ත හැටියට පවත්තන්න පුළුවන්. මේ රූපස්කන්ධය එකම කොටසක් අපවත්තන්න බෑ. චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙන. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට සිද්ද වෙන්නේ හේතුන්ගෙන් හටගත්ත දේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ හැදෙන්න විතරයි හේතුව. ඒතන හැදෙන හේතු හදනකන් අපි රූපස්කන්ධයේ පැවැත්ම තියේ. හදන හේතු අයින්කොළොත් කර්මය අයින්කොළොත් සිතේ ප්‍රවෘත්ති අයින්කොළොත් සීත උෂ්ණ අයින්කොළොත් ආහාරය අයින්කොල රූපස්කන්ධේ පැවැත්මන්නේ එන හේතුන්ගෙන් හැදෙන. ඒක
විපරිණාම ස්වභාවය පෙරලනවා. සනස 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 පාසම් පෙරලනවා. තමාගේ කැමැත්ත හැටියට පෙරලෙන්නේ. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි පෙරලෙන්නේ. මේ රූපස්කන්ධ එකම කොටසක්වත් තමාගේ කැමැත්ත හැටියට පෙරලන්න බෑ. සනස සනස පාසම් පෙරලනවා. පෙරලන්නේ අකමැති පැත්තට. පෙරලන්නේ තමන් අකමැතිම පැත්තට පෙරලන්නේ. එහෙනම් එතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. පැවතුම් ගෙන යන්නේ ප්‍රත්‍ය පිළිබඳවයි පැවතුම්. ඒ උපකාරයට අනුරූපවයි පැවැත්ම ගෙන යන්නේ. ප්‍රත්‍ය කිවි උපකාරය. උපකාරයට අනුව පැවැත්ම ගෙන යන්නේ. එහෙනම් උපකාර අයින් වුණොත් පැවැත්ම වැටෙනවා. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි රූපස්කන්ධයත් මෙනෙහි කරලා අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි නිවැරදිව තේරුම් ගන්න අවබෝධ කර ගන්න මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එතකොට අපි මුලින් සඳහන් කළා තණ්හා මාන දික්ටි වලින් තොරව යන්න ඕන කියන එක. ඇලුම් කරන්නේ. උච්චල සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරයි. සතර මහා ධාතු කියන සංඥාවෙන් ගන්න තාක්කල් ඇලුම් කරන්නේ. තණ්හාවට වැටෙන්නේ. මානෙන් කතා කරන්නෙත් නැහැ සුද්ධාෂ්ටක කලාපයයිම කියලා අවබෝධ කරගත්තා. හේතු ප්‍රත්‍යයෙන් හැදෙන බව අවබෝධ කරගත්තාම අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තාම මානෙන් කතා කරන්නේ. දිට්ඨියත් එතනින් අවසන්. පුච්චල සංඥාව, සත්ත්‍ය සංඥාව, පුච්චල සංඥාව, කෙනෙක් කියන සංඥාවත් අයින් වෙනවා, දිට්ඨියත් අයින් වෙනවා, තණ්හාවත් අයින් වෙනවා, මානයත් අයින් වෙනවා. මේ ධර්මතා තුනත් අයින් කරගෙන අපි යන්නේ ඉදිරියට. නාම රූප දෙකේ නිවැරදි ස්වභාවයන් තේරුම් ගන්න අවබෝධ කරගන්න. එහෙනම් අනිත්‍ය ස්වභාවයක් තියෙනවා, දුක්ඛ ස්වභාවයක් තියෙනවා, අනාත්ම ස්වභාවයක් තියෙනවා. අපි ඊළඟ දවසේ කතා කරනවා විඤ්ඤාණස්කන්ධය ගැන. ඒතර අපි චක්කුද්්වාරය, සෝතද්්වාරය, ගානද්්වාරය, කායද්්වාරය ගැන කතා කළා, මනෝද්්වාරය ගැන අපි ලබන සතියේ කතා කරනවා. අදට ධර්ම දේශනාව අවසන් කරනවා.